හිරවත් මිට්ටුන් දවසින් දවස රට මහා විනාශයක් කරා යනවා මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා අපේ රටේ තියෙන කාල කන්‍නි දේශපාලන ක්‍රමය මේ රටේ පැහැදිලි ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් සැලැස්මක් අනුව රට ගෙනියනවා වෙනුවට Tamange, Nehemanatam, Ballet Pemini, Kekage, Abashatanu Tamai, Merata Mehivan. E Pratipalia Quidieta, Aurdu Hettevak Nidasa Labilat, Aperata, Pankiaganaberi, Kala Kanditanakata Taluna. Miturni, Aperate, Minisu, Prajatantabade Gene, Kotter Abodia Tino, the Neddekeneka, Pahuge, Mativarna Pratipala Diabelu, Hamapain. Mokada, Minimar Gotak, Marat, Bale, Ilwe, Eka, the Pedirata Kadan. Merate Hatanamalaxia Karak. තමන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ එපයි කියලා ගෝඨාභයත් මිනිමරු මරත් පාර්ලිමේන්තුවටත් ජනාධිපති අසුනටත් ගෙන යවා. අද එහි ප්‍රතිඵල විදියට රටේ මිනිසුන්ට හතේ හත වැදිරා. මේ වගේම මේ නිශ්චිත මොහොත වෙන විට ගෝඨාභය විසින් තමන්ගේ අතින් බේරෙන දේවල් ටික හුරන් කන්න ඇමතිවරු ටික අත්පත් කළා තිබෙනවා. සාමාන්‍යයෙන් විධායක ඇමතිවරු පත් කරන්නේ විධායකේ කාර්යභාරය පහසු කරන්න. හැබැයි අපේ රටේ මැති ඇමතිවරු පත් කරන්නේ උන්ව සතුටු කරන්න. මේ රටේ දේශපාලනයට එන බහුතරයක් දේශපාලනයට එන්නේ හුරන් කන්න. පහුගිය කාලේ වියත්මක කියලා සංවිධානයක් අටවගෙන මිනිමරු ගෝඨා ජනාධිපති කරන සැලැස්මේ කඩේ ගිය පිරිසක් හිටියා. මේ පිරිස අතර හෙළුවෙල්ලෙන්ම කඩේ ගිය අම්මණ්ඩි කෙනෙක් තමයි සීතාර බොපල කියලා කියන්නේ. ඇය කියන විදිහට ඇය විශේෂඥ වෛද්‍යවරියක්. හැබැයි පහුගිය කාලේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇය ගොන් කතා කියලා අවසානයේදී කට වහගෙන පැත්තකට වෙලා දන්නේ වගේ ඉන්න උත්සාහ කරා. හැබැයි මේ නිශ්චිත මොහොතේ නැමත වතාවක් ඇය මේ වේදිකාවට ඇවිල්ලා තිබෙනවා. මිත්‍රෝනි සීතා අරඹපොළ කියලා කියන්නේ පහුගිය කාලේ ඔබට මතක නම් සයිටම් එකේ හිටපු කෙනෙක්. සයිටම් එක කියලා කියන්නේ මේ රටේ වෛද්‍ය උපාධිය සල්ලි වලට විකුණන්න නිර්මාණය කරපු උපාධි කඩය. මේ කඩේ වැඩේ කරගෙන ගිය නැත්නම් කඩේ බඩු කිරපු අම්මණ්ඩි කෙනෙක් තමයි සීතාරඹපොළ. මේ වෙනකොට සීතාරඹපොළ හත් පොළේ ගාගෙන තියෙනවා මේ කුඩ සම්බන්ධයෙන් සහ ඒ වගේම ටෝච් එකක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන ලිපිය සම්බන්ධයෙන්. මේ වෙනකොට ගෝඨා ඉන්න විශාල අර්බුදයක මොකද 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් තමන්ගේ පොහොට්ටු පක්ෂය ඇතුළෙම අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට තමන්ගේ බලයට කිසියම් ආකාරයක අභියෝගයක් එල්ල වෙමින් තියෙනවායි කියන ගෝඨා දකින්නවා. මේ වගේ අවස්ථාවක සීතාරඹපොළ මේ ඇදගෙන නැම තමන්ට බලපානවායි කියනක ගෝඨා කොහොම පැහැදිලිව තේරුම් අරන් තියෙනවා. මිත්‍රනි ගෝඨාභය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දන්න මීහරකෙක් නෙමෙයි. පහුගිය කාලේ ගෝඨාභය කියලා කියන්නේ කවුද කියලා මේ සමාජය දැක්කා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ටගේ ඇඟට පවා පැනලා යක්ෂෙක් වගේ කෑ ගහන ගෝඨාභය මේ ඊයේ පෙරේදා අරඹපොළගමේ කුපාඩි වැඩේ සම්බන්ධයෙන් ඉන්නේ බරපතල ලෙස කේන්ති අරගෙන. ඒ වැඩේ නරක හින්දා නෙමෙයි. ඔහුට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔහු සමාජ ඉදිරියේ විකඩමබ්බවට පාත්වීම. මේ නිසා සීතා අරඹපොළ කියන අම්මණ්ඩිට එන්න කියලා ගෝඨා කුණුහාරපයෙන් බැනලා තියෙනවා. මිත්‍රෝනි ගෝඨාභය මේ දවස්වල හැසිරෙන පිස්සෙක් විදිහට ගෝඨා ශිෂ්ට සම්පන්න විදිහට කතා කරනවා වෙනුවට නිරන්තරයෙන්ම තගදාන එක තමයි කරන්නේ. සීතා අරඹපොළ අන්තිමට ගෝඨා ඉදිරියේ අඬල තමයි ගිහින් තියෙන්නේ. කෙසේ වෙතත් මේ අම්මණ්ඩිලා අඬ අඬ හර මේක එල්ලිලා ඉන්නේ ඔබෙත් මගේ ජාතික සම්පත්තික හුරන් කන්න. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාම පරමාධිපත්‍ය තියෙන්නේ අපිට. ඒ නිසා යකාගේ හැටියට බවන හැදෙනොයි කියන එක තේරුම් අරගෙන අපිට අනුව තමයි පාලනය නිර්මාණ වෙන්නේ කියන එක තේරුම් අරගෙන හටුතු කිරීම අතිශය වැදගත්. මිත්‍රෝනි අරගලින් ත්‍රජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.